වෙලා ඉන්නේ අටශ්‍රේණිය විද්‍යාව පළවෙනි පාඩමත් එක්ක. ඉතින් ඒක තමයි සුත්‍ර ජීවි. ඉතින් ඔයාල දන්නවා සුත්‍ර ජීවීන් කියන්නේ කවුද කියලා? හොඳයි. සාමාන්‍ය සුත්‍ර ජීවීන් කියන කට්ටිය අපිට මේ පියවියෙහි ඒගොල්ලෝම බලා ගන්න බෑ. ඉතින් ඒගොල්ලෝම බලා ගන්න විශේෂ උපකරණ තියෙනවා. අන්න ඒකට කියන්නේ අන්වීක්ෂය කියලා. ඉතින් අන්වීක්ෂෙන් තමයි මේ සුත්‍ර ජීවීන්ව බලා ගන්න පුළුවන් අපිට. ඒ වගේම මේ සුද්ධ ජීවීන් කියන කට්ටිය හැදිලා තියෙන්නේ තනි ශෛලයක ඉන්නනි ශෛල කිහිපයකින් හරි එකතු වෙලා තමයි මේගොල්ලෝ හැදිලා තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට ඉස්කෝලේ පේපර් එකේ සුද්ධ ජීවීන් කියන්නේ කවුද කියලා අහුවාම ලියන්න පුළුවන් වෙනවනේ උත්තර. මොකද මම කිව්වා කරුණු දෙකක් කිව්වා. පේවිය හැට පේන්නේ. ඒ වගේම එක ශෛලයකින් හරි ශෛල කිහිපයකින් හරි තමයි මේ සුද්ධ ජීවීන් හැදිලා තියෙන්නේ. අන්න ඒ කරුණු දෙක දාලා ඔබට උත්තර ලිව්වොත් ඔයගොල්ලන්ට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් විභාගෙ. ඉතින් කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ ඉස්කෝලේදී ප්‍රැක්ටිකල් කරනකොට දැකලා ඇති ඔයගොල්ලෝ විද්‍යාගාරයේ අන්වීක්ෂය කියන උපකරණ. එහෙම නැතිනම් ඔයගොල්ලෝ YouTube එකේ එහෙම නැත්නම් TV එකෙන් හරි දැකලා ඇති අන්වීක්ෂය කියන්නේ මොකද්ද කියලා. ඉතින් අන්න ඒක පාවිච්චි කරලා තමයි අපිට මේ සුත්‍ර ජීවීන් දැක ගන්න පුළුවන්. ඉතින් මේ සුත්‍ර ජීවීන් ගොඩක් තැන්වල ජීවත් වෙන්න පුළුවන්. වායු ගෝලේ, ජලය, පස, ජීවීන්ගේ දේහ මතුපිට, ඒ කියන්නේ එයාලගේ ඇඟ මතුපිට, ජීවී දේහ තුල, ඒ කියන්නේ එයාලගේ ඇඟ ඇතුලේ මේ සුත්‍ර ජීවීන් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම ආන්තික පරිසරවල මේ සුද්ධ ජීවීන් ජීවත් වෙනවා. ආන්තික පරිසර කියලා කියන්නේ සාමාන්‍ය ජීවීන්ට ජීවත් වෙන්න හිතකර නැති, ඒ කියන්නේ ගොඩක්ම අමාරු පරිසර. අන්න ඒ වගේ පරිසරවල මෙයාලට ජීවත් වෙන්න පුළුවන්. උදාහරණ තමයි හිම කඳු, කාන්තාර, සාගරයේ පතුලේ, උණුදිය උල්පත්වල, ඒ වගේම ලවණ වගුරුවල මේ සුද්ධ ජීවීන්ට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ළමයි මම හිතනවා ඔයගොල්ලෝ අද වීඩියෝ එකෙන් සුද්ධ ජීවීන් කියන්නේ කවුද කියලා මූලික වශයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඇති. ඉතින් ඔයගොල්ලෝ ඉදිරි පාඩම් එක්කත් එකතු වෙන්න සයන්ස් විත් ටිමල් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook page එකත් like කරලා follow කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා. ඔබට ජය.